ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ, පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයණන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස, සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යාදෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නය අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා විලාසී, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ ධර්ම ශ්‍රාවක පින්වත් පිරිස මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ සංසාරේ 5,12,003 වතාවක් තමන්ට නිවන් දැකින්න තිබිච්ච මාර්ගය අත්හැරලා සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම සසරේ අප්‍රමාණ දුක් විඳින් පාරමිතා පුරලා මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වේ නම් වූ ඒ උතුම් බුද්ධ රාජ්‍යය ළඟා කරගත්තු භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ විමුක්තිය ළඟා කරගත්තත් ලෝක සත්‍යාගේ විමුක්තිය වෙනුවෙන් ලෝක සත්‍යාටත් වඩා කැප වී කටයුතු කළා. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට දෙවේලක් ඇතමේ තුන් වේලක් ආහාර ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම එක වේලයි දන් වැළඳුවේ. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට පැය 5ක් 6ක් නිදා ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම පැයකොත් විනාඩි 20යි සැතපුණේ. එහෙමනම් තමන් වහන්සේ පිළිබඳව අල්ප කාලයක් කැප කරලා දවස අනිකුත් සියලුම කාලය කැප කරේ ලෝක සත්‍යය වෙනුවෙන්. එහෙමනම් ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් වූ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ ජයසෙවන කද්දුව කරගොඩ උයන්ගොඩ ලිපිනේ පදිංචි මානෙල් ජයසිංහ මහත්මිය සහ නෙළුම් කුමාරී දීනිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ධර්මදේශනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම් වූ දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පිගතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන ධර්ම මාතෘකාව මොකක්ද කියලා. අපි පසුගිය දවසක ආරම්භ කළා භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වටිනා දේශනාවක් වන කෝටි ලක්ෂයක් සක්වලකටම එක කල්පයක් වෙනකන් ආරක්ෂාව සලසන්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක්
ඒ තමයි රතන සූත්‍ර දේශනාව. අපි රතන සූත්‍ර දේශනාවේ මේ වෙනකොට නිදාන කතාව පිළිබඳව යම් විස්තරයක් සිදු කරගෙන අවසන් කළා. මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරන විශාලා මහනුවර. විශාලා මහනුවර රජකම් කරේ ලිච්ඡවී රජදරුවන්. අපි පසුගිය සති කිහිපේ පුරාවටම දේශනා කළා මේ විශාලා මහනුවර හැදුණු හැටි, විශාලා මහනුවර තියෙන වජ්ජි ජනපදය හැදුණු හැටි, ඒ වගේම තමයි විශාලා මහනුවරට රජකම් කරන්න ඉන්න මේ ලිච්ඡවී රාජ පරම්පරාවේ ආරම්භක කතාව පිළිබඳව අපි පසුගිය දවස්වල දේශනා කිහිපයකදීම දේශනා කරන්නට යෙදුණා. මොකද මේ සූත්‍රයේ ආරම්භයේදීම අටකතාවේ සඳහන් කරනවා, පළවෙනි ධර්මදේශනාව කරපු ඒ උතුම් මහරහතන් වහන්සේලා සූත්‍ර දේශනාව කරන්න කලින් මේ කොටසත් මේකට එකතු කළා. මේක කවදද කළේ? කුමන කාරණාවක් නිසා කොතනද මේක කළේ? කවුරුන් අරඹයාද මේ දේශනාව කළේ කියන කාරණාවල් උන්වහන්සේලා මේ දේශනාවට එකතු කළා. අපේ ප්‍රමාණය පසුගිය දේශනා කිහිපයකදීම දේශනා කරන්නට යෙදුණා. එමනම් මේ පිළිගොතට මතක ඇති අපි පසුගිය සතියේ විශේෂ දේශනාවක් කළා. ඊට කලින් සතිය අපි දේශනා කළා මේ විශාලා මහනුවර දුර්භික්ෂ ඇති වුණා. ඒ දුර්භික්ෂ ඇති වෙච්ච වෙලාවේ ඒ දුර්භික්ෂ නැති කරන්න මොනවද කරන්න ඕන කියලා පිරිස යෝජනා කරනකොට එක පිරිසක් යෝජනා කළා බුදුරජාණන් වහන්සේව වඩම්වන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය රජගහනුවර, රජගහනුවර රජකම් කරේ බිම්බිසාර රජතුමා. ඒ රජතුමාගේ අනුග්‍රහය ඇතුව භාග්‍යතුන් වහන්සේ විශේෂ පුද පූජාවල් පවත්වමින් විශාලා මහනුවරට වැඩම කරවන්නට යෙදුණා. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට ගංගා තීරයට පාදයේ තබනකොටම නොසිතූ මොහොතකදී කිසිම දවසක කාලයක් තිස්සේ වර්ෂාවක්වත් ඇහැප නැති මේ විශාලා මහනුවරට එක සැරේටම පොකුරු වැස්සක් ඇදගෙන හැලුණා. අපි පොකුරු වැස්ස පිළිබඳව මේ පින්වතුන්ට එදා දේශනාවේදී සිහිපත් කිරීම සිද්ධ කළා. පොකුරු වැස්ස මොන වගේද කියන කාරණාව, ඒ පොකුරු වැස්සෙන් මුළු විශාලා මහනුවරම පිරිසිදු වුණා. ඒ පිරිසිදු වීමත් එක්ක ඒ විශාලා මහනුවර අරක්ගෙන හිටපු බොහෝ යක්ෂයන් ඉවත් වුණා. මලමිනී වලට ආරූඪ වෙලා හිටපු, ඒ තැන්වල හිටපු නොයෙක් අමනුෂ්‍ය යක්ෂයෝ හිටියා. ඔවුන් ඉවත් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැනගත්තු ශක්‍ර දෙවියන් ප්‍රධාන දෙව් පිරිස මේ විශාලා මහනුවරට ආවා. ඒ ආපු වෙලාවේ මහේශාක්‍ය දෙවුරු වෙන නිසා මේ යක්ෂයන්ට ප්‍රේතයන්ට ඉන්න ඒ භූමිය ඉඩක් ලැබුණේ නැහැ. ඒ මහේශාක්‍ය දෙවුරු එනකොටම තවත් යක්ෂයෝ පිරිසක්, ප්‍රේතෙන් පිරිසක් ඒ භූමියෙන් ඉවත් වුණා. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරනකොටම භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් තවත් බොහෝ යක්ෂයෝ ප්‍රමාණයක් විශාලා මහනුවරින් ඉවත් වුණා. ඊළඟට ආනන්ද තෙරුන් වහන්සේව කැඳවලා ආනන්ද තෙරුන් වහන්සේට මේ රතන සූත්‍ර දේශනාව ඉගැන්නුවා. රතන සූත්‍ර දේශනාව දේශනා කරමින් මේ විශාලා මහනුවර ප්‍රාකාර තුන වටේටම පිරිත් පැන් ඉන්න කියලා ආනන්ද හාමුදුරන්ට බුදුරජාන් වහන්සේ නියෝග කළා. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රය අරගෙන තමයි දෙව් පිරිසත් එකතු කරගෙන මේ විශාලා මහනුවර ප්‍රාකාර තුන වටේ පැන් පිරිත් පැන් ඉහන්න ගියේ. එහිදී
යංකින්චි විත්තං කියන ගාථාව කියනකොටම භූමියේ හිටපු සියලුම අමනුෂ්‍යයෝ ඒ ශබ්දයට බයයි පලා ගියා කියලා මේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. හැපින්ගුතුනේ බුදුරජාණන් වහන්සේගේම පාත්‍රයේ ගත් ආනන්ද හාමුදුරුවෝ පිරිත් පැන් නිහින්න. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ තියෙන පැන් කිසිම වෙලාවක ඉවර වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ අදිෂ්ඨාන කරපු නිසා පැන් ඉවර වෙන්නේ නැති නිසා යොදුන් 300ක් විශාල මේ විශාලා මහනුවරටම දැන් පිරිත් පැන් ඉහගෙන ඉහගෙන යන්න ඕන. යොදුන් 300ක් කියනකොට ලංකාව තරම් විශාලයි. ඒ තරම් ප්‍රමාණයක් විශාල මේ භූමියට පිරිත් පැන් ඉහගෙන ඉහගෙන යනකොට පැන් ටික ඉවර වුණොත් ඒක බාධාවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයේ ගත් ආනන්ද හාමුදුරුව පිරිත් පැන් ඉහින. ආනන්ද හාමුදුරුවෝ සියලු විශාලා මහනුවර හැසිරෙමින් ආරක්ෂාවක් කරලා විශාලා නගරවාසීන් සමග පැමිණිලා එකත් පසෙක හිඳගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ පණවලද ආසනෙහි උන්වහන්සේ වැඩ ඉන්නවා. ධර්ම ශ්‍රවණය සඳහා රැස්වීම ශාලාවට භික්ෂු සංඝයා වහන්සේලාද රජවරුද අනිකුත් මිනිසුද සුදුසු සුදුසු තැන්වල හිටගත්තා ඉඳගත්තා. ඒ අතරේ ශක්‍ර දෙවියත් මේ දිවි ලෝකයේ දෙකේම පිරිසත් එකට එකතු කරගෙන සුදුසු සුදුසු ස්ථානයන් වලදී ඒ දෙවිවරුත් හිඳගත්තා ධර්ම ශ්‍රවණය කරන්න. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සියලු දෙනාටම මෙතැන් ඉඳලා රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නට ආරම්භ කළා. මොකද යම් මාතෘකාවක් යොදලා තියෙනවා නම් ඒ මාතෘකාව ඒ විදියටම දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ එතෙන් පටන් කටයුතු සිද්ධ කළා. දේශනාව ඊළඟට ආරම්භ වෙනවා මෙන්න මේ වගේ කොටසක්. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සියලුම සූත්‍ර දේශනාව මෙතෙන් පටන් විස්තර කරගෙන යනවා. මොකටද මෙතන යොදලා තියෙන්නේ සියලුම සූත්‍ර දේශනා විස්තර කරගෙන ගියා කියලා? මොකද පසුකාලීනව මේ අන්‍ය මත දහරින් පිරිසක් ඉඳගෙන කියලා තියෙනවලු පළවෙනි ගාථා පහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ, අනිත් ගාථා ටික ආනන්ද හාමුදුරුවෝ පිරිත් කරන ගමන් දේශනා කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පළවෙනි ධර්ම සංගායනාව කරපු උතුම් මහරහතන් වහන්සේලා කියනවා ඒව පරීක්ෂා කර කර ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද ඒක ඇත්තටම එහෙම දෙයක් නෙවෙයි නිසා ඒක වැඩක් නැහැ. මෙතෙන් සිට සියලුම රතන සූත්‍ර දේශනාව විස්තර කරන්නම් කියලා තමයි එතෙන් පටන් දේශනාව ආරම්භ කරන්නේ. මේ පිටු දන්නවා දේශනාවේ පළවෙනි ගාථාව අපි දැන් අද ඉඳලා එක දිගටම මේ රතන සූත්‍ර දේශනාවේ ගාථාවක් ගාථාවක් ගානේ විස්තර කරගෙන යමු. එතකොට ඒකේ ගාථාවේ අර්ථය අපිට පදයක් පදයක් ගානේ අරගෙන තමයි කියන්නට සිද්ධ වෙන්නේ. සමහරලාට විස්තර කරගෙන යනකොට සමහර දෙනෙකුට ටිකක් අපහසුකමක් දැනෙන්නට පුළුවන් කාරණාවල් තේරුම් කරගනිද්දී. නමුත් මං හිතනවා උනන්දුවෙන් උත්සාහයෙන් වීරයෙන් ශ්‍රවණය කළොතින් මේක බාධාවක් වෙන්නේ නැති වෙන්න හැම දිනාටම ශ්‍රවණය කරගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. ඒ නිසා සීල දිනාම උනන්දුවෙන් ශ්‍රවණය කරන්ඩ. මොකද මං කලිනුත් මතක් කළා අපි මේ පිරිත සජ්ජහායනා කරනකොට මේ පිරිතේ නිවැරදි ආශිර්වාදේ ලබා ගන්නට නම් පළවෙනියටම තියෙන්නට ඕන ශබ්ද ශක්තිය. ඒ කියන්නේ නිවැරදිව වචන උච්චාරණය කරන්නට ඕන. ඊළඟට චේතනා ශක්තිය. චේතනා ශක්තිය කියන්නේ අර්ථය දැනගෙන කියන එක. අපිට වචනේ කියනකොට අර්ථය මනසේ මැවෙන්නට ඕන. ඒකට තමයි චේතනා ශක්තිය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි සීලමය ශක්තිය. මෙන්න මේ කාරණාවල්
තුනම හරියට එකට එකතු කරගෙන යම් කිසි කෙනෙක් පිරිතක් සජ්ජායනා කරනවා නම් ඒ කෙනාට ඒ පිරිතෙන් මහා ආශිර්වාදයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එවනම් අපිට මේකේ වචනයක් වචනයක් ගන්න තේරුම විස්තර කරගත්තොත් මම විශ්වාස කරනවා මේ කාරණාව ඉතාමත්ම හොඳින් පහසුවෙන් මේ පින්වතුන්ට අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙයි කියලා. පළවෙනි ගාථාව තමයි යානීද භූතානි සමාගතානි. මේ වචන උච්චාරණය කරනකොටත් නිවැරදිව උච්චාරණය විය යුතුයි. අපි ඒව දේශනාව කරගෙන යනකොට අඩුපාඩුකම් තියෙන තැන්වලදී විශේෂයෙන් අපි ඒ කාරණාවල් ඉස්මතු කරලා පැහැදිලි කරගමු. මෙතන පළවෙනි කාරණාව සඳහන් කරනවා යානීද භූතානි පළවෙනි ගාථාව. මෙතනදී කියනවා ඉද කියලා කියන්නේ මේ ප්‍රදේශයේ කියන අර්ථයයි. යානීද කියලා කියන්නේ යම් දිසාවක කියන අර්ථයයි. යානි ඉද කියන වචන දෙක තමයි යානීද කියන වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. එතකොට යම් දිසාවක මේ ප්‍රදේශයේ කියලා වචන දෙකෙන් මෙතන ඉස්මතු කරලා තියෙන්නේ යම් දිසාවක අල්පේශාක්‍ය හෝ මහේශාක්‍ය. යම් පැත්තක අල්පේශාක්‍ය හරි මහේශාක්‍ය හරි මේ ප්‍රදේශයේ ඉද කියලා කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ මේ වෙලාවේ රැස් වෙලා ඉන්නවා කියන අර්ථය තමයි මෙතන මේ ඉස්මතු කරලා තියෙන්නේ. යම් ප්‍රදේශයක අල්පේශාක්‍ය හෝ මහේශාක්‍ය යම් පිරිසක් මේ වෙලාවේ රැස් වෙලා ඉන්නවා නම් මොන පිරිසද මේ අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා කියන්නේ. ඊළඟ වචනේ සඳහන් කරනවා යානීද භූතානි. භූත මේ භූත කියන වචනේ පින්වතුනි අර්ථ ගණනාවක් සඳහන් කරලා තියෙනවා. දැන් සාමාන්‍ය පාලි වචනයක් ගත්තොත් විවිධ වචනවලට ලැබෙන අර්ථ නොඑක් තැන්වලදී වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටට හිතුවොත් ඔය පාචිත්‍ය පාලයේ සඳහන් කරනවා භූතස්මින් කියලා වචනයක්. භූතස්මින් කියලා කියන්නේ භූතස්මින් පාචිත්‍යං කියලා පාචිත්‍ය පාලයේ එතන භූත කියලා සඳහන් කරන්නේ එවැනි වැරදක් පේන්න තියනවා නම් එය පචිතියවතක් වෙයි. එතකොට එතන සඳහන් කරන්නේ මේ භූත කියලා කියන්නේ මේ විද්‍යාමාන වුණා කියන අර්ථයටයි. එතකොට පාචිත්‍ය පාලයේ භූත කියන වචනේ සඳහන් කරනවා නම් ඒක විද්‍යාමාන වුණා. මේ කාරණාව නිසා කියන අර්ථයයි. ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායක සූත්‍රයක සඳහන් කරනවා මෙන්න මෙහෙම භූත මිදන්ති භික්කවේ සමනුපස්සත. දැන් මෙතන තියෙන්නේ මේ තියෙන දේ බලන්න සමනුපස්සත. එතන මෙතන භූත කියලා කියන්නේ සඳහන් කරන්නේ ස්කන්ධ පංචකයට. දැන් මේ සඳහන් කරන්න පිංගුතුනි දැන් යානීද භූතානි කියනකොට එතන භූත කියන වචනේ යෙදෙන නොඑක් තැන්වලදී අර්ථ වෙනස් වෙනවා. ඊළඟට මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොතේ සූත්‍රයක සඳහන් කරනවා මෙන්න මෙහෙම තවත් අර්ථයක්. චත්තාරෝකෝ භික්ඛෝ මහා භූතා හේතු. භික්ඛූනි හතරක් වූ මහා භූතයන් හේතුවෙන් තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට එතන මහා භූත කියලා සඳහන් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මෙන්න මේ සතර මහා භූත රූප. එතකොට එතන සඳහන් කරන්නේ මේ සතර මහා භූත රූප වලට තමයි භූත කියන වචනේ සඳහන් කරන්නේ. ඊළඟට ජාතක පාළි එක්තරා තැනක සඳහන් කරනවා යෝච කාල ගසෝ භූතෝ කියලා. එතකොට එතන භූත කියලා සඳහන් කරන්නේ රහතන් වහන්සේට. යමෙක් කාලය නැති කරලා තියෙනවා නම් එතකොට එතන සඳහන් කරන්නේ යමෙක් කියලා මේ රහතන් වහන්සේට. එතකොට රහතන් වහන්සේට කියන තවත් නමක් හැටියට මේ භූත කියන වචනේ සඳහන් කරලා තියෙනවා. රහතන් වහන්සේට නොඑක් නම් වලින් ආමන්ත්‍රණය කරලා තියෙන අවස්ථාවල් අපි දන්නවා. මහානාග, කීනාසව, ඒ වගේ තවත් අර්ථයක් තමයි මේ භූත කියන අර්ථය. ඊළඟට පින්වතුනි
මහා පරිනිබ්බාන සූත්‍රයේදී දේශනාවක සඳහන් කරනවා, සබ්බේව නික්කිපිස්සන්ති බොහෝතා ලෝකේ සමුස්සය. දැන් බුදුරජාන් වහන්සේ පිරිනුවන් මංචකෙදී කියනවා, සියලු සත්වයෝ මේ ලෝකේ අත්හැරලා දානවා. ඒතර මෙතන භූත කියලා සඳහන් කරන්නේ සියලු සත්වයෝ කියන අර්ථයයි. ඒ වගේ පිඟුතුනි, මේ භූත කියන වචනේ අර්ථ ගණනාවකදී වෙනස් වෙනස් අර්ථ සපයලා තියෙන අවස්ථාවල් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊළාට ඔය පාචිත්‍ය පාළියේම තවත් ශික්ෂාපදයක සඳහන් කරනවා, භූත ගාමක ශික්ෂාපදේ කියලා ශික්ෂාපදයක්. ඒ භූත ගාමක ශික්ෂාපදේ කියලා කියන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට විනය නීතියට අනුව ගහක කොලයක්වත් කඩන්න තහනම්. එතකොට එතන භූත යනුවෙන් දක්වා තිබෙන්නේ මේ ගස් රුක්ෂ කියන අර්ථයටයි. එතකොට මේ භූත කියන එක නොඑක් නොඑක් තැන්වලදී වෙනස් වෙනස් අර්ථයන් තමයි සම්පාදනය කරලා තියෙන්නේ. හැබැයි මෙතන භූත කියලා සඳහන් කරන්නේ කාටද? මෙතන භූත කියලා සඳහන් කරන්නේ පින්වත්නි, චාතුම් මහා රාජිකේ ඉඳලා පහළට තියෙන සියලු සත්වයන්ට භූත කියලා කියන අවස්ථාවලු තියෙනවා. නමුත් මෙතන භූත කියලා සඳහන් කරන්නේ භූතයන්ට, ඒ කියන්නේ අමනුෂ්‍යයින්ට. එහෙනම් අපි සමහරවිට භූත කියලා ගොඩක් වෙලාවට කියනවා. ඒ භූත කියලා කියන්නේ මේ අමනුෂ්‍ය, പ്രേත, යක්ෂ කියන අර්ථයට. ඒතර මෙතන මේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා, දැන් මේ සියලු දෙනාටම චාතුම් මහරජකේ ඉඳලා මේ සියලුම සත්වයන්ට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා, මේ ස්ථානයට ආපු, මේ ප්‍රදේශයේ ඉන්නා වූ අල්පේශාක්‍ය, මහේශාක්‍ය සියලුම භූතයන්ට, සියලුම මනුෂ්‍ය නොවන අමනුෂ්‍යයන්ට. ඊළඟ වචනේ තමයි සමාගතානි. දැන් අපි මේක ගොඩක් වෙලාට උච්චාරණය කරද්දී උච්චාරණය කරන්නේ යානීද භූතානි සමාගතානි. ගතානි කියලා නෙවෙයි උච්චාරණය වෙන්න ඕන, ගතානි කියලා. මොකද ආගත කියලා කියන්නේ ආව කියන එකයි, ගත කියලා කියන්නේ ගියා කියන එකයි. ගත කියලා එකක් කියවෙන්නේ නැහැ, ගත කියලා කියවෙන්නේ. ඒතර මේ සූත්‍රයට අනුව සමාගතානි කියලා කියන්නේ විශේෂෙන් රැස් වුණා කියන එකයි. ඒතර එහෙමනම් අපිට මේ වචනේ උච්චාරණය වෙන්න ඕන කොහොමද? සමාගතානි කියලයි. සමාගතානි නෙවෙයි, නමුත් අපි උච්චාරණය කරන්නේ සමාගතානි කියලා. ඊළාට බුදුරජාන් වහන්සේ නැවතත් කියනවා, බුම්මානි වා යානිව අන්තලික්කේ. දැන් මේ වචනේත් අපි උච්චාරණය කරනකොට උච්චාරණය කරන්නේ කොහොමද? බුම්මා නිවා යානිව අන්තලික්කේ කියලා අපි උච්චාරණය කරන්නේ. එහෙම වුණොත් වැරදි, අර්ථය වෙනස් වෙනවා. උච්චාරණය වෙන්න ඕන කොහොමද? බුම්මානි කියන වචනේ එක වචනයක්, වා කියන්නේ එක වචනයක්, යානීව කියන්නේ තවත් වචනයක්, අන්තලික්කේ කියන්නේ තව වචනයක්. එතකොට උච්චාරණය වෙන්න ඕන බුම්මානි වා යානිව අන්තලික්කේ කියලයි. එතන මෙතන බුම්මානි කියලා කියන්නේ භූමියේ ඉපදුනා කියන අර්ථයයි. වා කියලා කියන්නේ හෝ කියන එකයි. දැන් මෙතන මේ කියනවා, යම් මෙහි භූමියෙහි හෝ අමනුෂ්‍යෝ හෙවත් භූතයෝ රැස්සෙලා ඉන්නවනම්. නැවතත් කියනවා, අන්තලික්කේ. අන්තලික්කේ කියන්නේ අන්තරීක්ෂෙහි ඉපදුනා කියන අර්ථයයි. යම් අන්තරීක්ෂෙහි හෝ ඉපදුණු යම් භූතයෙක් ඉන්නවනම් ඒ සියල්ලෝම මෙහි රැස් වෙන්න, මේ ස්ථානේ රැස් වෙන්න. එතකොට ගාථාවේ ඉන්නේ යානීද භූතානි සමාගතානි. යම් ප්‍රදේශයන්හි මේ ස්ථානයන්හි චාතුම් මහා රාජිකේ සිට මේ පහළ දක්වා ඉන්නා වූ
යම් අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවනම් ඒ හැම දෙනාමත් මේ භූමියෙහි යම් කිසි කෙනෙක් ඉන්නවනම් බුම්මානි වා භූමියෙහි හෝ යානිව අන්තලික්කේ මේ භූමියෙහි හෝ එහෙම නැත්නම් අන්තරීක්ෂයේහි හෝ යම් අමනුෂ්‍ය භූතයෝ රැස්වලා ඉන්නවනම් ඒ සියල්ලෝම සමාගතානි මෙහි රැස්වෙන්න ඒ සියලු දෙනාටම එන්න කියලා බුදුරජාන් වහන්සේ ආරාධනා කරනවා. දැන් මේ තාම මේ පළවෙනි ගාථාවෙන් පින්ඔතුනි දේශනාව ආරම්භ කිරීමක් නෙවෙයි මේ කරන්නේ. පළවෙනි ගාථාවෙන් කරන්නේ පින්වත්නි පිරිසව එකට එකතු කරනවා දැන් මේ සූත්‍ර දේශනාව අහන්න එන්න කියලා. බලන්න මේ අර්ථය දැනගත්තයින් පස්සේදී අපි මේක උච්චාරණය කරනකොට කොයි තරම් ආසාවක් සතුටක් දැනෙනවද අර්ථේ දැනගෙන උච්චාරණය කරන්න ගියයින් පස්සේදී. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරනවා සියලු දෙනාටම මේ ස්ථානෙට රැස් වෙන්න. මොකද දැන් සමහර තැන්වල එක එකයි එක එක තැන්වල ඉන්නේ. දැන් බණක් අහන ගියාමත් එහෙමනේ. ධර්මදේශනාවක් පටන් ගන්නවා කියලා කිව්වයින් පස්සේදී නොයෙක් දෙනා නොයෙක් තැන්වල නොයෙක් වැඩ. කෙනෙක් තේ හදනවත් කෙනෙක් කෑම හදනවා කෙනෙක් තේ යල්ලනවා කෙනෙක් කතා කර ඉන්නවා කෙනෙක් වැඩ කරනවා. ඉතින් එහෙමුණයින් පස්සේදී ධර්මදේශනාවක් කරනකොට ඒක ඒ කෙනාට පාඩුවක්. බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් දේශනාවක් පවත්වන්න ගියොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම කරන්නේ කෑම හදන කෙනෙක් හිටියත් ඒ කෙනා එනකම්ම භාග්‍යතුන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ නැහැ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමවේදී. ඉතින් මේ වෙලාවෙත් දැන් මේ ආපු විශාල පිරිසක් දැන් ඇවිල්ලා ඉන්නවා මෙතන ධර්ම ශ්‍රවණය කරන්න. ඒ ආපු සියලුම දෙවියන්ට අමනුෂ්‍යයන්ට ආරාධනා කරන භාග්‍යතුන් වහන්සේ එන්න මේ ස්ථානේ රැස් වෙන්න කියලා. දැන් මේ දේශනාව අහන්න. අන්න ඒ අහන්න ආපු වෙලාවේ තමයි පින්වතුනි අර භූමියේ හිටපු යක්ෂයෝ බොහෝ ප්‍රමාණයක් ඉවත් වුණා කියලා සඳහන් කරන්නේ. මොකද ඒ යක්ෂයෝ එතනින් ඉවත් වෙනකොට සඳහන් කරලා තිබෙනවා නගරේ දොරටුවල් වල ඉඩ මදි වුණාලු. බිත්ති කඩාගෙනලු අන්තිමටම යක්ෂයෝ ගිහිල්ලා තියෙන්නේ. ඒ තරමටම පින්වතුනි යක්ෂෝ විශාල ප්‍රමාණයක් මේ භූමිය ආක්‍රමණය කළ තිබිලා තියෙනවා. දැන් දෙවුරු බ්‍රහ්මියා දෙවිවරු ධර්ම ශ්‍රවණය කරන ආපු වෙලාවේ අර මහේෂාක දෙවුරු ආපු වෙලාවේ අර අමනුෂ්‍යයන්ට ඉන්න බැරි වෙලා ඕන් බිත්ති කඩාගෙන දොරවල් කඩාගෙන තමයි ගිහිල්ලා තියෙන ස්ථානේ. දැන් මෙතන ආරාධනා කරනවා මේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කරන්න ඉන්න කියලා. දැන් මෙතන එක වචනයක් අපට අහුවෙනවා මේ අන්තලික්කේ කියලා. මොකද මේ අන්තලික්කේ කියලා කියන්නේ අන්තරීක්ෂය. අන්තරීක්ෂය කියලා කියන්නේ පින්වතුනි යාමය දිවි ලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම තියෙන සියලු විමානවලට ඒ සියල්ලටම කියන නම තමයි අන්තරීක්ෂය කියලා කියන්නේ. අපි දන්නවනේ දිවි ලෝක හයක් තියෙනවනේ. චාතුම් මහරජකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියලා දිවි ලෝක හයක් තියෙනවා. එතකොට චාතුම් මහරජක දිවි ලෝකයයි තවතිසා දිවි ලෝකයයි හැරෙන්න මේ යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්තිය කියන මෙන්න මේ දිවි ලෝකවල ටික ප්‍රමාණයට තමයි එතන ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම ඒ දිවි ලෝක පරිනිම්මිත වසවර්තිය කියන දිවි ලෝකයේ දක්වා දිවි ලෝක ටිකයි. ඒ වගේම තමයි බ්‍රහ්ම පාරිසද්ය කියන මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉඳලා තියෙන සියලුම බ්‍රහ්ම ලෝක 10 සියලුම බ්‍රහ්මයනුයි. ඒ වගේම තමයි අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ කියන
මෙන්න මේ සුද්ධහවාස බ්‍රහ්මලෝක පහේ ඉන්න සියලුම බ්‍රහ්මලෝකවල ඉන්න අයටයි මෙන්න මේ ප්‍රමාණයට තමයි පින්වතුනි මේ අන්තරීක්ෂය කියලා කියන්නේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ ආරාධනා කරනවා කාටද? යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ. මේ ස්ථානයේ රැස් වෙලා සිටින මේ ප්‍රදේශයේ ඉන්නා වූ සියලුම අමනුෂ්‍යයින්ද භූමියේ සිට අන්තරීක්ෂයේ දක්වා වූ සියලුම සත්වයෝ වෙද්ද ඒ සියලු දෙනාටම සමාගතානි රැස් වෙන්න කියලා භාග්‍යතුන්සේ ආරාධනා කරනවා. දැන් එතකොට එතන අන්තලික්කේ කියලා කියන්නේ යාමීය දිවි ලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම විහිදිච්ච සියලුම ලෝකවලට තමයි අන්තරික්ෂය කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන්සේ දේශනා කරනවා ආරාධනා කරනවා මේ පිරිසටත් මේ ධර්මය අහන්න කියලා. එතන අපි රතන සූත්‍රයේ දේශනා කරනකොට ගෙදර ඉඳගෙන රතන සූත්‍රයේ දේශනා කරද්දී අපටත් ඔන්නෝ හැඟීම හිතට එන්න ඕන. අපි දැන් ආරාධනා කරනවා මේ ස්ථානයේ ඉන්න අපේ යවට ඉන්න සියලුම පිරිසට ආරාධනා කරනවා. ඒ වගේම තමයි යාමේ දිවි ලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම විහිදිච්ච සියලුම අමනුෂ්‍ය. අමනුෂ්‍ය කියලා අර්ථය සඳහන් කරන්නේ පින්වතුනි මනුෂ්‍ය නොවන. එතකොට මනුෂ්‍ය නොවන කියලා කියන්නේ කාටද? මනුෂ්‍ය නොවන සියලුම අයට. එතකොට එතනට දෙවිවරු, බ්‍රහ්මයෝ, ප්‍රේතයෝ හැම කෙනෙක්ම අදාළ වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන්නට එන්න කියලා. හැබැයි මෙතන පින්වතුනි මේ යාමේ දිවි ලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිසට තමයි මෙතන මේ කියන්නේ අන්තරික්ෂයයි කියලා. හැබැයි මෙතන කතා කරන්නේ නැහැනේ පින්වතුනි ඊට පහළ තියෙන දිවි ලෝක දෙක. පින්වතුනි මේ යාමයේ දිවි ලෝකෙන් පල්ලිහා තියෙන ඒ ප්‍රමාණය අයිති වෙන්නේ මනුෂ්‍ය ලෝකයට. එහෙමනම් චාතු මහරාජගේ දිවි ලෝකයයි තෞතිසා දිවි ලෝකයයි ඒ කොටස අයිති වෙන්නේ මනුෂ්‍ය ලෝකයේ පැත්තට. ඇයි ඒ හේතුව? පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයේ ඉඳලා අපට නොපෙනෙන කඳු දෙකක් අහසට විහිදලා තියෙනවා. පළවෙනි කන්දට කියනවා යුගන්ධර පර්වතය කියලා. යුගන්ධර පර්වතයේ උසයි පින්වතුනි යොදුන් 42,000ක්. මේ මනුෂ්‍ය ලෝකයේ ඉඳලා පෘථුවියේ ඉඳලා යොදුන් 42,000ක් ඉහළට වෙන්න මේ පර්වතයේ තියෙන්නේ. එතකොට පින්වතුනි ඒ යොදුන් 42,000ක් ඉහළට විහිදිච්ච ඒ පර්වතය ළඟ තමයි චාතුම් මහා රාජික දිවි ලෝකයේ තියෙන්නේ. එහෙනම් ඒ පර්වතය ආසන්නේ චාතුම් මහා රාජික දිවි ලෝකයේ තියෙන නිසා ඒ දිවි ලෝකියත් මනුෂ්‍ය ලෝකයේ පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. හැබැයි ඒක දිවි ලෝකෙට අයිති, දිවි ලෝක 6ට තමයි අයිති. නමුත් බර වෙලා තියෙන මනුෂ්‍ය ලෝකයේ පැත්තට. ඊළඟට පින්වතුනි මනුෂ්‍ය ලෝකේ ඉඳලා තවත් පර්වතයක් තියෙනවා. ඒකට කියනවා මහා මේරු පර්වතය කියලා. කොච්චර උසයිද? මහා මේරු පර්වතයේ උසයි යොදුන් 168,000ක්. සාමාන්‍යයෙන් උස තියෙනවා. ඒකෙන් යොදුන් 84,000ක් පොළවෙන් උඩටද යොදුන් 84,000ක් පොළවෙන් යටටද තමයි මේ මහමේරු පර්වතයේ පිහිටලා තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට පින්වතුනි ඔය පොළවෙන් උඩ කොටස තියෙනවා යොදුන් 84,000ක්. එතකොට ඒ යොදුන් 84,000ක් උඩින් තමයි තෞතිසා දිවි ලෝකේ පිහිටලා තියෙන්නේ. එහෙමනම් ඒ තෞතිසා දිවි ලෝකයේත් මනුෂ්‍ය ලෝකයට බර වෙන්නේ ඇයි? අන්නර මහා මේරු පර්වතය ළඟ පිහිටලා තියෙන නිසා. ඒ නිසායි
තෞතිසා දිවිලෝකේ ඉඳලා පහළ කොටස භූමිය කොටස හැටියට හඳුන්වනවා. ඒකට කියනවා බුම්මානි කියන. මේ සූත්‍රය සඳහන් කරන්නේ බුම්මානි කියලා. ඉතර ඒ ප්‍රමාණය හඳුන්වන්නේ භූමිය කියන කොටස. යාමේ දිවිලෝකේ ඉඳලා අකනිටා බ්‍රහ්මලෝකේ දක්වාම කොටස හඳුන්වනවා අන්තලික්ක කියලා. එහෙම නැත්නම් අන්තරීක්ෂය කියලා. ඒ කොටස තමයි එතනින් එහා කොටස හැටියට හඳුන්වන්නේ. ඒතර භාග්‍යතුන් හන්සේ දැන් මෙන්න මේ පිරිසට මේ සියලු දෙනාටම ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට නැවතත් කියනවා සබ්බේව භූතා සුමනා භවන්තු. සුමන නෙවෙයි සුමන. සුමන කිව්වොත් එක නමක් වෙනවා. සුමන කියලා එකක් නෙවෙයි සුමන කියලා ඉන්න ඕන. සු කියලා කියන්නේ උතුම් විශේෂයෙන් කියන අර්ථයයි. මන කියලා කියන්නේ මනස. පිරිසිදු මනසකින් කියන අර්ථය සුමනා කියලා සඳහන් කරන්නේ. සුමනා කියලා සඳහන් කරන්නේ. එතකොට ඒ වචනේ උච්චාරණය වෙන්න ඕනේ ආකාරයට. එතකොට මෙතන සඳහන් කරනවා නැවතත් බුදුරජාණන් වහන්සේ කියනවා සබ්බේව භූතා. මොකද භූත කියන අර්ථය මං කියවනේ දැන් මනුෂ්‍ය නොවන සියලු දෙනාටමයි භවිතා කරන්නේ කියලා. මනුෂ්‍ය නොවන හැම කෙනෙකුටම අපිට භූත කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන කියනවා භාග්‍යතුන් වහන්සේ සබ්බේව භූතා සියලුම අමනුෂ්‍යයන්ට භාග්‍යතුන් වහන්සේ කියනවා සුමනා භවන්තු. සතුටු සිත් ඇති කරගෙන මෙතන වාසය කරන්න. මොකද මේ සතුටු සිත් ඇති කරගෙන කියලා කියන්නේ. දැන් මෙතනට ආපු මේ හැම කෙනෙක්ම පිංගතුනි දැන් කෝටි ලක්ෂයක් සක්වලක ඉන්න දෙවිවරු බ්‍රහ්මියෝ තමයි දැන් මෙතනට මේ ඇවිල්ලා ඉන්නේ. කෝටි ලක්ෂයක් සක්වලක ඉන්න. එතකොට ඒ කෝටි ලක්ෂයක් සක්වලක ඉඳලා ආපු මේ දෙවිවරු බ්‍රහ්මියෝ මේ වෙනකොට පිංගතුනි මේ භූමියට ඇවිල්ලා ඉන්නේ ඉදිකඩු තුඩක් තියන්න පුළුවන් පුංචි ප්‍රමාණයක දෙවිවරු 60 දෙනෙකුට ඉන්න පුළුවන් ප්‍රමාණයකට ශරීර හදාගෙන. එතකොට හිතන්නකෝ කෝටි ලක්ෂයක් සක්වලක ඉන්න දෙවිවරුයි බ්‍රහ්මයෝයි දැන් මෙතනට මේ බණහන් ඇවිල්ලා ඉන්නවා. ඉඩකඩ මදිනි සවුන් කලේ මොකද්ද? ඉදිකඩු තුඩක් වගේ පුංචි ප්‍රමාණයක දෙවිවරු 60 දෙනෙක් ඉන්නවලු. එතකොට ඉදිකඩු තුඩක් තියන්න පුළුවන් ප්‍රමාණය කොච්චර කුඩාද? එවැනි පුංචි ඉඩක පිංගුතුනි දෙවිවරු 60 දෙනෙක් ඉන්නවා කියන්නේ. එතකොට කොච්චර කුඩාද ශරීර? එතකොට මේ තරම්ම කුඩා ශරීර හදාගෙන තමයි දැන් මේ දෙවිවරු බ්‍රහ්මිය මෙතන ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ ආපු අය බොහෝ අපහසුවෙන් තමයි ඉන්නේ මෙතන බණහන්න. ඇයි? එකට එක ඇලිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන සුමනා භවන්තු කියලා කියන්නේ සැපවත් වූ මනසකින් ප්‍රීතිය සොම්නස උපදවාගෙන ඉන්න පිරිසක් බවට පත් වේවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ පින්වතුනි ඒ පිරිසට සතුටින් වාසය කරන්න. මේ කෙනෙක් ඇත්ත එක තද වෙලා ඉන්නකොට එකට එක ඇලිලා ඉන්නකොට අසතුටින් ඉන්න එපා. අපහසුතාවෙන් ඉන්න එපා. භාග්‍යතුන් වහන්සේ කියනවා සතුටු සිත් ඇති කරගෙන මේ ස්ථානයේ වාසය කරන්න. දැන් පළවෙනි වතාවේ සියලු පිරිසට බුදුරජාන් වහන්සේ ආරාධනා කරා. ආරාධනා කරලා ඊළඟට කියනවා සතුටු සිත් ඇතුව වාසය කරන්න. ඊළඟට අන්තිමටම කියනවා අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. එතනින් කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ අනකරනවා සකසලා අසන්න කියලා.
මොකද මේ සකසල අසනවා කියලා කියන්නේ? සකසල අසනවා කියලා කියන්නේ හොඳින් ධර්ම ශ්‍රවණය කරන්න කියන අර්ථයයි. දැන් සකසල ධර්ම ශ්‍රවණය කරන්න කියනකොට බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න උන ආකාර ගණනාවක් සඳහන් කරලා දීලා තියෙනවා. අට්ටිකත්වා, මානසිකත්වා, සබ්බචේතසෝ සමන්නාහරිත්වා, ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා. ඒක අනීවරණ සූත්‍රයේ තමයි කොටස සඳහන් කරන්නේ. දැන් මෙතන මේ දෙවියන්ට කියනවා යානීද භූතානි සමාගතානි බුම්මානි වා යානිව අන්තලික්කේ. මේ ස්ථානයේ රැස්ුණා වූ, මේ ප්‍රදේශයේ ඉන්නා වූ, භූමියේ ඉන්නා වූ සියලු අමනුෂ්‍යෝද, අන්තරීක්ෂයෙන් ආපු සියලු අමනුෂ්‍යෝද මේ ස්ථානයේ රැස් වෙන්න. ඔන පළවෙනි පද දෙකේ පිරිස රැස් කෙරෙව්වා. ඊළඟ පේළියෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා සබ්බේව භූතා සුමනා භවන්තු. අර සබ්බේව කියන්නේ සියල්ලෝම, භූත කියලා කියන්නේ පොදුවේ. පොදුවේ හැම කෙනාටම. එතකොට අතුරු සිදුරු නෑ. භූමියේ ඉන්න අන්තරීක්ෂයේ හැම දෙනාටම පොදු නාමයක් කියනවා භූත කියලා. අපි දැන් කියන්නේ පින්වත්නි කියලා වචනේ කිව්වොත් ඔක්කොටමයි තියෙන්නේ. ධර්ම ශ්‍රාවක පින්වතුන් කිව්වොත් ඔක්කොමයි තියෙවෙනවනේ. ඒ වගේ දැන් මේ ඉන්න සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ පොදුවේ ආරාධනා කරා සුමනා භවන්තු, සතුටු සිතින් වාසය කරන්න. අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. නැවතත් භාග්‍යතුන් වහන්සේ කියනවා සකසලා ධර්ම ශ්‍රවණය කරන්න. ඒ සකසල ධර්ම ශ්‍රවණය කරන්න කියන එකට මම අර කිව්වේ එකයි. අනීවරණ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සකසල බණහන් වුණ ආකාරය. එතන සඳහන් කරනවා අට්ටිකත්වා. අට්ටිකත්වා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බණ අහනකොට ඒ බණ අහන කෙනා පින්වත්නි තමන්ගේ මනසේ තියෙන ඕන බලාපොරොත්තුවක් මොකද්ද? මේ මොහොතේ මේ ධර්ම දේශනාවෙන් මාගේ පංච නීවරණ ධර්මියෝ යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ධර්මයන් මාගේ දියුණු වේවා, මේ ධර්මදේශනාව අවසන් වෙන්න මොහොතකට හෝ කලින් මට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන සතර මාර්ගඵලයන්නි එකකට හෝ පත්ති මට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලැබේවා කියන බලාපොරොත්තුවක් බණ අහන වාඩි වෙන හැම කෙනාගේම මනසේ තියෙන්නට ඕන. ඒකට තමයි අට්ටිකත්වා කියලා කියන්නේ. ඊට දෙවෙනි එක තමයි මානසිකත්වා. මානසිකත්වා කියලා කියන්නේ පදයක් 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 ගානේ බණ අහනවා කියන එකයි. දැන් අපි පින්ඔතුණී දැන් මේ වෙලාවේ වුණත් අද මේ දේශනාව ඔබ ශ්‍රවණය කරා. දැන් මේ දේශනාව සමහර කෙනේ පටිගත කරගෙන නැවත අහන්න ගත්තොත් හොඳට බලන්නකෝ. සමහර වෙලාවට දෙවෙනි වතාවේ ඇහුවොත් තව ටිකක් තේරෙනවා. දහවෙනි වතාවේ විතර වගේ ඇහුවොත් සමහර ලාවට අලුත් වචනත් ඇහෙනවා. මේ එකම දේශනාව නමුත් අලුත් වචනත් ඇහෙනවා. ඇයි ඒ? එහෙම වෙන හේතුව තමයි පින්වත්නි අපි බණ අහගෙන යන ගමන් සමහර වචන පින්වත්නි අපේ මග හැරෙනවා. ඒක අපේ අර ධර්මදේශනාව කෙරෙහි අවධානය අපට අඩු නිසා සමහර වචන මගහැරෙනවා. අන්නේ මගහැරෙන වචන තමයි අර දහවෙනි වතාවේ විතර අහනකොට ඇහෙන්නේ. හැබැයි බුදුහාමුදුරු දේශනා කරේ නම් මොකද්ද? පළවෙනි වතාවේ අහනකොටම අන්නේ මහන්න ඕන. එක වචනයක්වත් මගහැරෙන්නේ නැති වෙන්න. ඒ කියන්නේ අර සද්ධාතිස්ස රජතුමා මගේ මතක හැටියට ප්‍රාර්ථනාවක් කරනවනේ. මට මේ රටේම රාජ්‍යත්වය මට ලැබේවා. කියන්නේ රෑ ඉඳලා එළි වෙනකම් බණ අහනවා, අහලිවල ප්‍රාර්ථනා කරනවා මේ මුළු භූමියේම මට රාජ්‍යත්වය ලැබේවා කියලා. අද මන් ධර්ම පදයක් පදයක් ගානේ ධර්ම ශ්‍රවණය කරා නම්
තුට කොයි තරම්ම විශ්වාසයකින්ද මේ ප්‍රාර්ථනාව කළේ? තරෙක්තරා කාන්තාවක් දරුවෙක් එක බණහන්න යනවා. ළමයා සෙල්ලම් කර කර ඉන්න ගමන් සර්පෙ දෂ්ට කරලා සිහි නැතුව ඇද වැටෙනවා. අම්මා බණහනවා. උදේ නැගිටලා අම්මා ළමයාගේ කකුල අත ගාලා කියනවා, ඊයේ රෑ ඉඳලා අද උදේ වෙනකන් එක බණ පදයක් මගහැරෙන්නේ නැති වෙන්න මම බණ පදය ඇහුවා. ධර්මශ්‍රවණය කරා. ඒක සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් මගේ දරුවාගේ කකුල සුවපත් වේවා කියලා. එතකොට බලන්න, අර අපි 10 වෙනි වතාව විතර දේශනාවක් අහනකොට අලුත් වචන හෙනවනේ. හැබැයි මේ කාන්තාව පළවෙනි වතාවෙම බණ අහද්දී එක පදයක්වත් තමන්ගේ මනසෙ නිහට යන්න දීලා නැහැ. ඒ තරමටම බණ අහලා තියෙනවා. ඉතින් ඒ සත්‍යක්‍රියාවේ බලයෙන් තමයි දරුවව සුවපත් උනේ. ඉතින් බලන්න මොන තරම් සත්‍යක්‍රියාවක්ද බුදුහාමුදුරු දේශනා කරේ. ආන්ගේ ක්‍රමයට බණ අහන්න ඕන. සිහිය පොඩ්ඩක්වත් එක වෙන තැන්වලට නොයවා එකම සිතකින් එකම ආකාරයට බණ අහන්න ඕන. එකට කියනවා මානසිකත්වා කියලා. ඊළඟට සබ්බ චේතසෝ සමන්නාහරිත්වා. මේ වෙලාවේ හිතේ වැඩ කරන්න ඕන මොනවද? ධර්මයම පමණයි. වෙන මොනවත් නෙමෙයි. ඊළඟට අවසානට කියනවා ඕහිත සෝතෝ ධම්මං සුනාති. දැන් බණ අහනකොට ශබ්ද ඇහෙන්න පුළුවන්. වාහන ශබ්ද ඇහෙන්න පුළුවන්. ගෙදර රූපාහිනී ගුවන් විදුලි දාලා තියෙනනම් ඒ ශබ්ද ඇහෙන්න පුළුවන්. කෙනෙක් කතා කරන ශබ්ද ඇහෙන්න පුළුවන්. හැබැයි බණ අහන වෙලාවට එවැනි කිසිම ශබ්දයක් ඇහුනට ඒ දෙස තමන්ගේ කන් දෙක යොමු කරන්නේ නැහැ. කන් දෙක යොමු කරන්නේ කොහෙටද? ධර්මදේශනාවටම පමණයි. එහෙමනම් මෙන්න මේ විදිහට බණ අහන්න තමයි බුදුහාමුදුරු දේශනා කරේ. එතකොට බුදුහාමුදුරු මේ පිරිසට කියනවා අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං. මෙන්න මේ විදිහට සකසලා මෙන්න මේ ක්‍රමයට අනුව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කියලා. එහෙමනම් රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථාවේ අර්ථය අපි ওই විදිහට සාකච්ඡා කළා. එහෙමනම් මේ විදිහට අර්ථයේ පින්ඔතුණි මේක ටිකක් ගැඹුරු වෙන්නට පුළුවන්. නමුත් උනන්දුවෙන් ශ්‍රවණය කළොත් මම විශ්වාස කරනවා මේ පින්ඔතුට මේ කාරණාව ගැඹුරු වෙන එකක් නෑ කියලා. එහෙමනම් අද කාලය අවසන් වෙලා තිබෙන නිසා දේශනාව අපි නිමාවටපත් කරනවා. අපි මේ පින්ඔතුන්ට ලබන සතියේ ඉතිරි ගාථාව ඉඳලා අපි දේශනාව ඉදිරියට සිද්ධ කරගෙන යමු. එහෙමනම් අපි මේ ගාථාව මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරේම අපි දන්නවා රතන සූත්‍ර දේශනාව ගොඩාක් දෙනෙක් දන්නවා. නමුත් දැනගත්තට මේකේ තිබෙන මේ ගැඹුරු අර්ථය පිළිබඳව ගොඩාක් දෙනෙකුට තියෙන අඩු අවබෝධයක්. ඒ අවබෝධය ඇති කරවන්න තමයි අපි මේ විදියට මේ දේශනාව ආරම්භ කරලා ඔබට දේශනා කරන්න ඕනේ කියලා අදහස් කරගත්තේ. එහෙමනම් දේශනාව නිමාවටපත් කරනවා. නිමාවටපත් කරන මේ වෙලාවේ අපි අද දවසේදී දායකත්වයේ දරණ පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. අද දායකත්වයේ දරන්නේ ජයසෙවන කද්දුව කරගොඩ උයන්ගොඩ පදිංචි මානෙල් ජයසිංහ මහත්මිය සහ නෙළුම් කුමාරි දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඉතින් අපිට මාතර ප්‍රදේශයේ අපි වැඩවාසය කරද්දී අපිට හිටපු බොහොම කල්යාණ මිත්‍ර කුළුපග දායක පිරිසක් තමයි අද මේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ මේ නෙළුම් කුමාරි මහත්මිය. අපට කුඩා කාලේ ඉඳලාම පැවිදි වෙච්ච අපේ මුල් පන්සලේ කුඩා කාලේ ඉඳලාම බොහොමත්ම හොඳට අපට දන් දීලා අපේ අධ්‍යාපනයන් වලට පවා උදව් කරපු පින්වන්ත මහත්මියක්. ඉතින් එතුමිය තමයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ. අපි ඇත්තන්ට විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා. කුඩා කාලේ ඉඳලාම සාසනික දියුණුව වෙනුවෙන් අපේ දියුණුව දිහා දැකලා සතුටු වෙමින් අපට මහා ආශිර්වාදයක් කරන පින්වන්ත මහත්මියක්. තියැත්ත බලාපොරොත්තු වෙනවා මීට වසර 7කට පෙර මිය ගිය UDB ක්වින්ස්ටන් මහතාටත්, ඒ වගේම වසර 6කට පෙර මිය පරලෝ ගිය ගීත් නුවන් රාම වික්‍රම මහත්මයා ඇතුළු වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට පින් දෙන බලාපොරොත්තු වෙනවා. එමනම් අපි ඇත්තන්ට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඇත්තන්ගේ පරලෝකී ජීවිතයන් සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධිවලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි අපි මේ වෙලාවේ සාදුකාර දීලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේ වන අපටත් පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියලා ආශිර්වාදේ කරනවා. එමනම් ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මානෙල් ජයසිංහ මහත්මියටත්
එවගේම නෙළුම් කුමාරී ඒ දියණියටත් ඒ ඇතුළු පවුලේ හැම දෙනාටමත් දරුවන් හැම දෙනාටමත් අපි ආශිර්වාදේ කරනවා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝාසුවේ ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ ලැබේවා, ඕනෝන් සිදු කරන සියලු කටයුතු සර ප්‍රකාරෙම සාර්ථකමත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම අද දවසේදී අපි ළඟා කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ විදියට ප්‍රචාරය කරන නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දේශනාවෙන් ලබන සියලු කුසල ධර්මිය අනුමෝදන් වේවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ මේ ගහාම්බීර ධර්මය මට මේ විදියට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. මාගේ මෑණියන්ටත් පින් අනුමෝදන් වේවා. මියගිය පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් මේ උතුම් පින් බලෙන් සසර සුවපත් වීම පිණිස මේ පින් පාරමිතාවක් වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා. එමනම් ළඟා කරගත්තා වූ කුසල ධර්මයන්ගේ බලෙන් අපි මේ විදියට ප්‍රාර්ථනා කරමු. ලංකාව මේ වන විට නොයෙක් නොයෙක් විපත්තින් වලින් බොහෝ අවස්ථාවන් වලදී ලංකාවට කාල විපත්තියක් ඇති වෙච්ච කාලවක වානුවා. එමනම් මෙවන් වූ කාලයක අපි අද දවසෙත් ළඟා කරගත්තා වූ කුසල ධර්මයන්ගේ බලෙන් ධර්ම දේශනාමයෙන් කුසල ධර්මයේ බලෙන් ධර්ම ශ්‍රවණයේ කුසල ධර්මයේ බලෙන් අපි මේ විදියට ප්‍රාර්ථනාවක් කරමු. සියලු සත්ත්වයෝ යහපත් සිත්ත්වෝ වෙත්වා, සියලු සත්ත්වයෝ සම්මාදිට්ඨිකයෝ වෙත්වා, සියලුම මිත්‍යා දෘෂ්ටිකයෝද දුස්සීලයෝද පාපේ දුර්ජනයෝද දුබල වී වහවහා සියලු බෞද්ධ රටවලින් ඉවත් වෙත්වා. සම්මාදිට්ඨික සාසනාරක්ෂක දෙවියෝ සුදුසු පරිදි බලවත්ව අප්‍රමාදීව සසුන රකිත්වා, සිව්වනක් පිරිස නියෝජනය කරමින් සිටින්නා වූ සියලුම පිරිසිදු සියල්ලෝම පිරිසුදු තිසරණේ පිහිටත්වා, පිරිසුදු සීලේ පිහිටත්වා, සම්මාදිට්ඨික වෙත්වා, සතර බ්‍රහ්ම විහරණය වඩත්වා, සියල් යහපත් වූ සිත්ඇත්තෝ වෙත්වා, රජවරුද පාලකයෝද දැහැමි වෙත්වා, ශාසනයට විරුද්ධ සියලු බලවේග දුබල වී නැතිවෙත්වා, සියලු සම්මාදිට්ඨිකයෝ අප්‍රමාදීව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව නිරතුරුවම සිහි කරමින් ඒ අනුවම වෑයම් කරත්වා, සියලු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේලාගේ අනුභවයෙන් මේ සියලුම ප්‍රාර්ථනා වහවහා ඉෂ්ට වෙත්වා, සුවපත් වෙත්වා, හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.